මේකට අදාළ සිද්ධාන්ත සටහන ඔයා හදාගන්න ඕනේ. يعني මේ සිද්ධාන්ත සටහන මම දෙන්නේ නැහැ. සිද්ධාන්ත සටහනට අදාළ කොහොම කාරණා ඔක්කොම ටික පාඩ මම කියනවා. ඒකට ඔයා ඔයාගේ විසින් මොකද කරන්න ඕනේ සිද්ධාන්ත සටහන සඳහා ගැනීම කරන්න ඕනේ. හරි. මේ හරි. මේ හොඳයි. දැන් කතා කරන්නේ කතා කරා BJT. BJT transistor එකද? BJT bipolar junction transistor. ගැන කතා කරා. දැන් අද අපි කතා කරන්නේ FET. මොකද field effect transistor ගැන තමයි අද කතා කරන්න හදන්නේ. හරිද? හරි. දැන් බලාගන්න field effect transistor කියන්නේ මොනවද කියලා. bipolar junction effect transistor. ජංක්ෂන් මේ BJT. එතකොට මේක ගත්තට පස්සේ මේක ගත්තාම මේක FET field effect transistor. මේකට අපි කියන මොකද තවත් නමක් කියනවා ඒක ද්‍රව transistor කියලා. මොනවද? ඒක දැන් අපි කලින් ඉගෙන ගත්ත කරපු කියන BJT වලට අපි කියනවා V ද්‍රව transistor කියලා කියන්නේ. කලින් ඉගෙන ගත්ත එකට අපි කියන්නේ ඔන්නඔහොම. කලින් එක V ද්‍රව කිව්වොත් ඒක ඔයා හිතා ගන්න ඕන අරක BJT වනද එක දැම කියලා කිව්වොත් එක දැම කියලා කිව්වොත් FET කියලා කිව්වොත් මේක FET ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. හරිද? FET ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. N channel අනිත් එක P channel කියලා වර්ග දෙකක් තියෙනවා. මොකද N channel I P channel I කියලා වර්ග දෙකක් තියෙනවා. හරි. බලන්න මොකද N channel කියන්නේ කියලා. N channel ගත්තහම හරි. මට තේරෙන්නේ මොකද N channel කියන්නේ කියලා. P channel කිව්වහම හරි. ඉස්සරහට කතා කරමු. මොකද මේ මේ මේක කියන්නේ බලන්න N channel transistor එක මේ transistor එකම ගන්නවා. N channel transistor එක ගත්තට පස්සේ මේකේ තියෙන PN සංදි එකක්. තේරෙනවද? මේකේ තියෙන කොටස PN සංදි එකයි. හරි. එකයි කියුවම මාට මෙහෙම ඇඳලා තියෙන විදිහෙන් හිතා ගන්න බෑනේ. මෙන් බලන්න තියෙන විදිහ. උඩින් මම බැලුවම මේ උඩින් බැලුවම තියෙන්නේ කොහොමද? වටේට P තියෙනවා මැද්දේ තමයි N තියෙන්නේ. තේරෙනවද? ඒක තමයි මේ මම මෙහෙම සම්බන්ධ කිරීමක් කළා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා PN සංදිය තියෙනක අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? හායිත ප්‍රතිශත ප්‍රතිශත මේ විදිහට. එනවා මේකෙත් මෙන්න මේ නැද්ද හායිත ප්‍රතිශත ඇති. ඒ කියන්නේ මෙන්න මේක හරහා හායිත ප්‍රතිශත ඇති වෙලා තියෙනවා. ගින් බැලුවාම වෙන්නේ මෙන්න මේ. පුරවාර තියෙනවා PN සංදි කීයක් තියෙනවද මේකේ? PN සංදි 1යි තියෙනවා. හරිද? PN සංදි 1යි තියෙනවා. ඒ වුණේ N channel කියන්නේ ඒක ද්‍රව කියලා කියන්නේ මේ ධාරාව බලන්න දායක වෙන්නේ වාහක වර්ග 1යි. N channel එක N නැද්දින් යනවා නම් මේ නැද්දින් යන එක විතරයි දායක වෙන්නේ. මේ වෙලාවෙදී. හරිද? එතකොට මේ P එකෙන් මොකද වෙන්නේ? ධාරාවක් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. පීතල් ට්‍රාන්සිස්ටර් එක තමයි කුහර සහ ඉලෙක්ට්‍රෝන කියන දෙකම දායක වුණා ධාරාව සමග. නමුත් මේකෙදි හිම දායක වීමක් වෙන්නේ නැහැ. තේනවද? මේකෙදි හිම දායක වීමක් වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? හරිනේ දැන් මොනවද මේකේ බේසික් අයිඩියා එක ඔළුවට දාගන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? මේක දැක්කට පස්සේ මේක පාලනය වෙන විදිහට පස්සේ බලමු. ඊට පස්සේ බලමු පාලනය වෙන්නේ කොහොමද කියන එක පස්සේ බලමු. හරි. පාලනය වෙන විදිහයි ඒ ටිකයි එක ගත්තහම ඒ ටික වෙනම කතන්දරයක්. පැහැදිලිද? මේක පාලනය වෙන්නේ කොහොමද කියන එකයි ඒ කතන්දර ටික වෙනම විදිහයි. ඒක අපි පස්සේ බලමු. මේ අපි කතා කරමු පස්සේ. දැන් මේකේ සංකේතය එන්නේ මෙන්න මේ විදිහට. N channel එක නම් ඊතලෙ මෙහෙට තියෙනවා. P සිට N දක්වා E channel එක නම් මේ P channel ගැන මේක P වෙනවා. මේ වටේ තියෙන එකේ මොකද වෙන්නේ? N වෙනවා. ඒකර P channel එකේ මොකද වෙන්නේ? වාහක වර්ගය වෙන්නේ කුහර. N channel එක වාහක වර්ගය වෙන්නේ මොනවාද? ඉලෙක්ට්‍රෝන. එච්චරයි. වෙන මහලු දෙයක් නැහැ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙහෙන් කිසියම් වූ ධාරාවක් යනවා නම් මෙහෙන් යනවා නම් ID කියලා එකක්. මෙහෙන් යන්නේ මොකද්ද? IS. තොරකු ඉලෙක්ට්‍රෝන උඩට යන්නේ ඉලෙක්ට්‍රෝන උඩ යනකොට මේ වෙනවා. එතකොට මට තේරෙන්න ඕනේ ID සමාන වෙනවා IS ට කියලා. තේරෙනවද? ඒකෙන් ඕනෙකට තේරෙන්න ඕනේ. ID IS ට සමාන වීමක් වෙනවා. තේනවද කියන එක? හරි මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. තේනවද? ඉතින් හැමෝටම පැහැදිලිද කියලා හිතනවා. ID සමාන IS වෙන්නේ. ඒ ළමයි උඩින් යන එකට වෙන්න බෑ මෙහෙන් කිසිම ධාරාවක් මේකට ඇඩ් වෙන්නේ නැත්නම්. මේක සමානයි මේකට. පැහැදිලිද? හරි. මේක පාලනය වීම වෙන්නේ VGS. අපි ඒක පස්සේ කතා කරමු. දැන් මේක N channel P channel. හරිනේ? P channel එක වෙන්නේ මේ. මේක ප්‍රධාන වශයෙන් අංක 3යි. අංක 3යි. මොකද? ට්‍රේන් එක සෝස් එක ප්‍රබවය එක ගේට් එක. පැහැදිලිද? D B කියන්නේ මොකද? සොරවුව කියලා කියනවා සිංහලේ. G ගේට් ద్వාරය S source ප්‍රබවය. ළමයි මේක මොකක් හොලේ දෙන්නේ නැහැ ටැප් එකක් වගේ.
මෙහින් එනවා. හරිද? මෙතනින් තියා ටැප් එක අරින වහන තැන තේනවද? ඊට පස්සේ මේ පැත්තෙන් මොකද වෙන්නේ? එළියට එනවා. ළමයි මේ තියෙන්නේ මොකද්ද? සොරවුව. මේ තියෙන්නේ S එක, මේ තියෙන්නේ gate එක. gate එකෙන් තමයි අපි එන්නේ. එන ටික එනවා. තේනවද? මෙහෙන් දෙන ටික ඔක්කොම මෙතනින් යන්න ඕනේ. ඒක වෙනම කතාවක්. අපි control කිරීමක් කරන්නේ මෙන්න මේ gate එකේ. තේනවද? gate එකේ control කරලා දෙනකොට මොකද වෙන්නේ? ඒක MCD එකේ tap එකක් වගේ. අපිට කියන්න තියෙන්නේ මොන විදිහම මේ tap එකක් වගේ. පැහැදිලිද? මම හිතනවා හැමෝටම මෙන්න මේ කිව්ව කතන්දරේ හොඳටම පැහැදිලි කියලා. පැහැදිලිද? මේ කිව්ව කතන්දරේ හොඳටම පැහැදිලි. N channel එක මුලින්ම බලමු. හරිද? N channel එක බලමු. කොහොමද වෙන්නේ කියලා. මොකද්ද මේකේ වෙන්නේ? මොනවද කියලාද වෙන්නේ? ඒක කතන්දර ටික බලමු. හරි. තේරුණාද? ඊට කලින් හරිද? ඊට කලින් මේක දැන් විස්තර කරගන්න බෑ. මොකද්ද වෙන්නේ කියලා? ප්‍රතිදාන ලාක්ෂණිකය මෙන්න මේ විදිහ වක්‍රයක් තියෙනවා. ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? මේ DS එක ID තමයි විචලනය වෙන්නේ. ඒක ID යන්නේ කොහෙද? වාහක යන්නේ N channel එකක S සිට D දක්වා. ඒක මෙහෙම තමයි එන්නේ. ඒක ID IS එහෙම එනවා. gate එකෙන් කරන්ට් එකක් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක වැඩ කරන විදිහ තත්ත්වේ පවත්වා ගන්න නම් ළමයි GS කියන එක්කෙනා මොන නඹුරු කරන්න ඕනේද? GS කියන එක්කෙනා මොන නඹුරු කරන්න ඕනේද? පෙර නඹුරු. පසු නඹුරු කරන්න ඕනේ. මෙයා මොකද්ද කරන්න ඕනේ? පෙර නඹුරු කළා. පෙර නඹුරු නෙමෙයි. ඒක හරහා ධාරාව යවන්න ඕනේ පැත්තට ධාරා තියෙන්නේ. ළමයි ආයත පෙරසක් හැදෙනවා ළමයි මේක. මෙන්න මේ විදිහට ආයත පෙරසක් හැදෙනවා බලා ගන්න. මේ පේනවද? මේකේ ආයත මෙදෙස හැදෙනවා මෙන්න මේ විදිහට. ආයත පෙරස නිකන් ඇදලා තියෙන්නේ. නිකන් ආයත පෙරස මෙන්න මේ විදිහම ලකුණු කිරීම කරනවා. හරිද? ආයත පෙරස ලකුණු කිරීම කරනවා. හොඳයි. දැන් අපි බලමු චුට්ටක් මෙන්න මේක හැදෙන්නේ කොහොමද කියලා. මේවා විචලනය වෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලලා ඉමු. පැහැදිලිද? මේ පොඩි මම පේන වැඩි කියලා. දැන් මේ බලන්න දැන් අපි මේක බලමු animation එක. මම බලන්න මම හැමම ඉන්නකම ඔන්න දැන් බලන්න VGS බලන්න. හොඳට බලන්න. වීඩියෝ එක බලා ගන්න. මම දැන් ටික මේ මේක වැඩි කරනවා. DS එකේ වැඩි කරනවා. ඒ කියන්නේ මේ DS එක වැඩි කිරීමක් කරනවා මෙතන. හරිද? බලන්න එතකොට VGS මම බිංදුවේ තියන්නේ. මේකට මුකුත් දාලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔහු වැඩි කරගෙන යනකිට යනවා. ඔයාලට පින් අප්ඩේට් වෙනස ටික පළල් වෙනවා. එතනද හයර් දෙස පළල් වෙනකොට ටික මේකේ බලන්න බැරි වෙනවා. බලන්න ඒත් එකම ප්‍රස්ථාරය අර පැත්තේ නම් අන්න අර පැත්තට එයමක් සිද්ධ වෙනවා මේවා එකේ. පැහැදිලිද? බලන්න ඔය ප්‍රස්ථාර කොළපාටින් යන්නේ මම මේක වැඩි කරන මොනවා ධාරාවට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම VGS ටික වැඩි කරනවා මි. VDS කියන එක ඒ කියන්නේ DS විභවান্তরයේ නියතව තියලා GS කියන එක මොකද වෙන්නේ? පසු නඹුරු එක ටික වැඩි කරගෙන යනවා. පසු නඹුරු වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. පසු නඹුරු වෙනකොට පාට වෙනවද? මේ එකින් එක මේක පල්ලෙහාට යෑම සිද්ධ වෙනවා. හරිද? ඔන්න බලන්න VGS එක්තරා ආලෝකයකදී සම්පූර්ණ මේකේ ආයත වලස මොකද වෙන්නේ? සම්පූර්ණ පරල් වීමක් වෙලා තියෙනවා. يعني ඒ වෙලාවේදී මොකද වෙන්නේ? ධාරාවක් යන්න විදිහක් නැහැ. ඒ වෙලාවේ ධාරාවක් යන්න විදිහක් නැත්නම් මොකද වෙන්නේ? ඒකට අපි කියනවා මොකද්ද? මේ කපාහැරි අවස්ථාවක් කියලා. එනවා කපාහැරි. කියන්නේ ධාරාවක් යන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒ දව කපාහැරි අවස්ථාවක්. දැන් බලන්න ආයෙත් දැන් මොකද වෙන්නේ? VGS යම් කිසි ආකාරයක නියතව තියලා ඉවරද? ඔන්න දැන් ආයෙ VDS වැඩි කරනවා. ඔය වැඩි කරනකොට මොකද වෙන්නේ? ඔබ බලන්න. දැන් VGS වැඩි කරනකොට මේ එකකින් උඩට යනවා. අර VGS අගයට අදාළ ඒක උඩට වැඩි වෙනවා. තේරෙනවද? බර ඔන්න ඔය විදිහේ විචලනයක් තමයි මේකේ තියෙන්නේ. පැහැදිලිද? හරි. පැහැදිලි කියලා මම හරි. ළමයි බලන්න. දැන් මම හිතනවා හැමෝටම මේක පැහැදිලි වීමක් වෙන්න ඇති මොකද්ද කරන්න කියලා. කරන දේ පැහැදිලි යම් තාක් මොකට පැහැදිලි වීමක් ආව මොකද්ද කළේ ළමයි? අපිට මේ VDS කියන එක يعني මෙන්න මෙහා විචලනය කරමින් ID ධාරාව වෙනස් කරනවා. මේ තියෙන ID ධාරාව විචලනය වෙන විදිය. ඒ වගේම මොකද්ද කරන්න පුළුවන්? ඒකත් එක්ක මට VGS කියන එක, ඒ කියන්නේ මේ GS අතර විභවান্তরයේ වෙනස් කිරීමක් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ප්‍රස්ථාරය හෙට මෙහෙට යනවා. දැන් ඔයා ඒක දැක්ක. පැහැදිලිද? එතකොට ළමයි අන්න ඒ කාරණාවත් එක්ක පැහැදිලිද? මේක අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන්. බලන්නකො. මේකේ මට කියන්න පුළුවන් වෙන කාරණාව තමයි මෙන්න මේ කාරණාව. හරිද? මට VGS වෙනස් කළ ඉවරලා මේ ප්‍රස්ථාරය උඩට පල්ලෙහාට මෙහෙම යන්න පුළුවන්. පැහැදිලිද? උඩට පල්ලෙහාට යන්න පුළුවන්.
එතකොට මෙන්න මේ අවස්ථාවේ මොකද වෙන්නේ? මෙයා සම්පූර්ණත්වයට පත් වෙලා තිනු කොච්චර මේ DS අගේ වැඩි කළාද? මොකද වෙන්නේ? වෙනස් වීමක් වුණේ නැහැ. අනිත් කාරණා තමයි ඔයා මේකෙන් දැක්කා මෙන්න මේ උඩ හයිට් බේස් හැදිලා තිබෙන මෙන්න මේ විදිහට. අර නිකන් අර පේන හළු දෙක වගේ විදිහට තමයි හැදිලා තිබෙන්නේ. තේරෙනවද? එයා තනි කොටුවට තිබ්බ එක මොකද වෙන්නේ? මෙන්න මේම හයිට් එක. ඒක හැදෙන්න ළමයි හේතුවක් තියෙනවා. ළමයි මෙන්න මේ උච්ච විභව වැඩි යට විභවට වඩා මොකද හයිට් එක මෙන්න මේ හරියට මොකද වෙන්නේ? උදාහරණයක් පළල මොකද වෙන්නේ? මෙයා අඩු කරගන්න තමයි බලන්නේ මෙන්න මේ විදිහට. මේ යට අවුලක් නැහැ. යට අවුල් නැති වාර ළමයි උඩ ගත්තාම මොකද වෙන්නේ? උඩදී හයිට් එක තුනෙන් වීම. දැන් හරියට ළමයි මොන් BGS අගේ බින්දුවේ තියාගෙන BGS අගේ බින්දුවේ තියාගෙන. ඒ කියන්නේ මේකට විභවයක් මුකුත් දාන්නේ නැතුව මම ඔන්න බලන්න ටික 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 මේ අගේ වැඩි කරගෙන යනවා. මේ අගේ ටික 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 වැඩි කරගෙන යනකොට උඩ විභවය වැඩි වෙනවත් එක්කම ළමයි මෙයාගේ හායිත පෙරස හැදෙනවා ළමයි මෙන්න මේ විදිය. එහෙනම් අර අර රූපේ නිබ්බ විදියට හැදෙනවා. හායිත පෙරස හැදෙලා තියෙනවා දැන් මෙන්න මේ විදිය. එහෙනම් මේ වෙන දින හායිත පෙරස ටික ටික ලොකු වෙනා ඉතර අගේ දෙන්න වෙන හායිත පෙරස ලොකු වෙන්නේ නැතුව යනවා. එන්නේ ඒ වෙලාවේ මොකද වෙන්නේ? කොච්චර මෙයා වැඩි කරා PDS වැඩි කරා කොච්චර වැඩි කරා මොකද වෙන්නේ? මෙයා වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක මගේ දන හැමෝටම තේරෙන්න ඇති කියලා. හරි. ඒ වගේ තමයි. මම මේ GS කියන පාලනය කරන්න ළමයි මෙන්න මේ හායිත ප්‍රදේශේ පාලල කියන්නේ. තේරෙනවද? දැන් අපි හෝස් එකකින් වතුර එනකොට හෝස් එක මෙහෙම මිරික මිරික අතාරිනකොට මොකද වෙන්නේ? අරකේ වතුර අඩු වැඩි වීමක් කරන්නේ. ඔන්න ඔය වැඩක් තමයි ලොකුකින් කරන්නේ. හරිද? අපි කරන්නේ මෙයා පසු නඹුරු කරපම PN සමග පසු නඹුරු කරනම හායිත ප්‍රදේශේ පාලල වැඩි වෙනවා. ළමයි මෙන්න මේ ගානට ඇවිල්ලා තියෙන එක ආගේ මම මේක පසු නඹුරු කළා පයල කාඩියක් වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? මෙහා තුන වෙන ධාරාව අඩු වෙනවා. ඒකයි දුක් ගාලා මේක පල්ලිහාට වැටුනේ. තේරෙනවද? දුක් ගාලා මේක පල්ලිහාට වැටෙන්න හේතුව තමයි යන්නේ ඒක. තේරෙනවද? මේක පල්ලිහාට වැටෙන එකයි. ඒ කියන්නේ හයිට් බෙස මේ ගන්නට ලොකු වෙලා තියෙන එකට පසු නැඹුරුන ගමන් තවත් මේක ලොකු වෙනවා. තවත් ලොකු වෙනවා මොකද වෙන්නේ? මේක එතනින් ඉස්සරහට යන්නේ නැහැ. තේරෙන්නේ නැති කියලා මම හිතනවා මොකද්ද ඔතන කිව්වේ කියලා. හරිද? ඒක නිසා තමයි මෙයා වැඩි කරන්න මොකද වෙන්නේ? එන්න මෙහෙම විදියට ප්‍රස්ථාරය හැදෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් ළමයි මේක ගත්තම එක්තරාගයකදී මොකද වෙන්නේ? ධාරාවක් යන්නෙම නැතුව යනවා. ඇයි? හයිත පිස පළලලා පළලලා ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ධාරාව යන්නෙම නැති වෙනවා. ප්‍රතිරෝධ අංශයක් කරනවා. අන්න ඒ වෙලාවේදී අපි කියන මේක කපාහැරි ප්‍රදේශය කියලා. ළමයි, ඔයාලට පේනවද? අරක වගේ නෙමෙයි. අරක එකමාගයකදී මෙයා පීක් එකට ආවට මොකද වෙන්නේ? මේවැ කලින් 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 පීක් එකට ඇවිල්ලා තියෙනවා. ඒකත් මේ විදිහට යනවා. එතකොට මෙන්න මේ රීජන් එකට මෙන්න මේකට අපි කියන මොකද ඕමික කලාපය මොකද්ද ඕමික කලාපය එන්නත රේඛීය පෙදෙස මේක රේඛීය පෙදෙස එන්නේ ඕමික කලාපය මෙන්න මේකට කියන මොකද සංසුප්තයි සංසුප්ත කලාපය මෙන්න මේකට කියන මොකද කපාහැරි කලාපය ඔන් හරි කලාපය කියලා මෙන්න මේකට කියනවා. පැහැදිලිද? හරි. ළමයි මෙන්න මේ වෝල්ටියතාවයට එන්න මේකේ මේ යන මෙන්න මේ වෝල්ටියතාවයට මෙන්න මෙතනදී අපි දෙනවා ගයක් VP කියලා. මෙන්න මෙයාට අපි කියනවා කෙලෙහුම් වෝල්ටියතාවය. කෙලෙහුම් වෝල්ටියතාවය එනම් පින්ච් ඔෆ් වෝල්ටේජ් එනවා පින්ච් ඔෆ් වෝල්ටේජ් කියලා අපි කියනවා මෙන්න මේක. පැහැදිලිද? හරි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ සෙට් එකේ එකතුවට VP VP යගයන් කියලා කියන්නේ මෙන්න මේ සෙට් එකේ එකතුවට. අපි එහෙනම් VP යගේ පරිමාගය මේක ඊට පස්සේ මෙතනදී VP යගේ මෙතන මෙතන VP යගේ මේක මෙතන VP යගේ එනවා එතකොට ඔන්න ඔය සෙට් එකට මෙන්න මේකට අපි කියනවාද කෙනෙහුම් වෝල්ටේජ් ආව. ඒ කියන්නේ මේකට අදාළ උපරිමය මේක. ඒ කියන්නේ ළමයි මෙහෙමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මෙයා පසු නඹුරු කරාම මොකද වෙන්නේ? මොකද්ද මෙයාගේ පළල වැඩි කරලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මෙයා ටිකක් කලින් මොකද වෙන්නේ? සම්පූර්ණත්වයටපත් වෙනවා. තේරෙනවද? කලින් සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒක තමයි වෙන්නේ මෙතනදී. හරිද? ඒකයි මේක කලින් මේක කෙනෙහුම් වෝල්ටියතාවයට යන්නේ. පැහැදිලිද? මම හිතන හැමෝටම පැහැදිලි වෙන්න ඇති කියලා මෙන්න මේක. විස්තරේ ලාවට පැහැදිලිද? ඒ ඇති. සම්පූර්ණ වෙන්න ඕනේ ලාවට පැහැදිලි. හරි. තේරුණානේ මොකද්ද මෙතන වෙන්නේ? මොනවද වෙන්නේ? මේක ඇයි උඩ පළල වැඩි වෙන්නේ? මේ අය පළල අඩු වෙන්නේ අටට වඩා. ඒකට හේතුව අර උඩ විභව වැඩි ඉන්න. ඒක හරි. මේක VGS මොන නඹුරුද කරලා තියෙන්නේ? කෙලින්ම පසු නඹුරු කරන්න.
තමයි ප්‍රධාන ලාක්ෂණිකය කියලා කියන්නේ මොකද්ද? VGS VGS ගේ ඍණ ඍණාගේ වැඩි කරනකොට අයිඩියා ගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිනේ. ඒක තමයි මම මේ දාලා තියෙන්නේ. තේරෙනවද? එතකොට අයිඩියා ගේ යන් ගත්තාම මෙතනෙත් තමයි අයිඩියා න උපරිමගේ වෙන්නේ මෙන්න මෙයා. බිඳුවේදී දැසේ අයිඩියා න මේක බිඳුවට සාමාන්‍ය අපිට වුණා. අර මෙහෙන් 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 මෙව මේකට අදාළ මෙන් ප්‍රස්ථාරය දුන්නොත් ළමයි වුණාම GS ගේ යන් ටික මෙන්න මෙහෙම ගණනය කිරීමේ හැකියාව තියෙනවා. තේරෙනවද? ප්‍රස්ථාර දෙන්නත් පුළුවන් ඈ. ප්‍රධාන ලක්ෂණයකට දාල ප්‍රස්ථාර දෙන්නත් පුළුවන්. ඒකට උත්තර මතක තියාගන්න. පොර ප්‍රස්ථාර භාවිතයෙන් හදන්න පුළුවන් වෙන්නත් ඕනේ වාට. හරිද? මම හිතන වාට මෙන්න මේ කාරණා ඔක්කොම ටික පැහැදිලි ඇති කියලා. හරි. කොහොමද මම ආයෙ කියනවා. ළමයි මේවා දෙක N channelයි P channelයි. මේක ඒක දවයි. ඒ කියන්නේ එක 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 ආරෝපණ වර්ගයක් විතරයි මොකද වෙන්නේ? වාහක ගෙනියන්න දායක වෙන්නේ. පැහැදිලිද? එක ආරෝපණ වර්ගයක් විතරයි වාහක ගෙනියන්න දායක වෙන්නේ. මම දායක වෙන්නේ මේක PN සංදි එකයි තියෙන. අරක BN සංදි දෙකක් තිබ්බට මේක BN සංදි තියෙන්නේ එකයි. හරිද? එතකොට මේක ප්‍රධානත්ව තුනයි. එතකොට මේක ගත්තහම මේ තියෙන N channel වල මේක මේ තියෙන P channel වල සංකේතය. මේක ID මොකද වෙන්නේ? IS ට සමාන. ඔය මෙහෙන් යන එක මෙහෙන් එන්න ඕනේ. එතකොට මේකෙදි කරන්නේ මොකක්ද දන්නවද? ප්‍රතිරෝධය වෙනස් කිරීමක් වගේ එකක්. ඒ කියන්නේ මේකේ අවහිරය වැඩි කරන එක තමයි කරන්නේ. මෙන්න මේ VGS කියන එක අපි දාලා. හරිද? PN සංදි උඩින් බලුවා මෙහෙමයි තියෙන්නේ. මුදර මතක තියාගන්න මේ P වලින් එන්න ධාරාවක් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ගේට් එකකින් සහ ප්‍රමෝයෙන් කන්ට්‍රෝල් කරන්නේ මොකද්ද? මෙයාගේ හායිට් ප්‍රදේශය පළල කියන එක. හායිට් ප්‍රදේශය පළල කියන එක කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ ඒක කන්ට්‍රෝල් කරන්නේ මොකද්ද? ධාරාවක් වහින්නේ විභවයක් වගේ. එහෙනම්ද? මේක පසු නැඹුරු කරලා තියෙන්නේ. හරිද? හරි. මම හිතන එක තේරෙන්නද කියලා මොකටම. එතකොට ඒක පසු නැඹුරු කරලා එහෙම කරනවා. මේක සාමාන්‍ය ටැප් එකක් විදිහට තමයි හැසිරෙන්නේ. එහෙම කියන්නේ. එතකොට මේකේ ප්‍රධාන ලක්ෂණිකය තියෙනවා. ප්‍රධාන ලක්ෂණික අපි ගන්න මොකද්ද? VDS දෙදිරිව ID අර කියන්නේ මොකද්ද? VCE දෙදිරිව IC තමයි ප්‍රස්ථාරගත කරේ. ඒක එකම වගේ ප්‍රස්ථාර දෙකක් ළමයි තියෙන්නේ. හැබැයි ළමයි මේකේ මෙන්න මේ කෙනෙකුන් වෝල්ටියතාව කියනවා මොකද වෙන්නේ? මෙයාට කලින් මෙයා එනවා, මෙයාට කලින් මෙයා එනවා, මෙයාට කලින් මෙයා එනවා, මෙයාට කලින් මෙයා එනවා. හේතුව තමයි ළමයි හායක දෙනිසේ ඉන්න තුනක් දානවා කියන්නේ හායක දෙනිසේ පළල මොකද කරන්නේ? අපි තව ටිකක් වැඩි කරලා තියෙන්නේ. වැඩි කරලා තියෙන කෙනෙකුට ඉක්මනටම සම්පූර්ණත්වයට අත්දීම වෙනවා. තේරෙනවද? හරි. මම මෙහෙම කියන්න. එතකොට මේ පරිමේය පීක් එකට ගියාට පස්සේ VP කියලා කියනවා. හරිද? එතකොට අර කෙනෙහුම් වෝල්ටිය දා කිව්වහම මෙන්න මේ ටික තමයි මේ කෙනෙහුම් වෝල්ටිය දා කියලා කියන්නේ. අර පීක් එකට ගියාම එක තමයි වැඩි මේ කියන්නේ මෙතන නම් කිරීමක් කළේ. මේ දෙන්නේ මොකද්ද? ප්‍රධාන ලක්ෂණයද VGS දෙදින GS ගැන දෙන මේ විදිහට ප්‍රස්ථාර දෙන්න පුළුවන්. ප්‍රස්ථාර දිගත් වාගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? ආයත ප්‍රදේශයේ පළල උඩින් මොකද වෙන්නේ? වැඩිපුර අඩු වෙන්නේ හේතුව තමයි මෙයාගේ මොකද වෙන්නේ? ධන විභව වැඩි. ඒකින්ද මොකද වෙන්නේ? මෙයාගේ උඩ පසු නැඹුරුව වැඩි වෙනවා යටට වඩා. පැහැදිලිද? එතකොට VGS කින් පාලනය කරන්න මතක තියාගන්න ආයත ප්‍රදේශයේ පළල කියන එක. ඒක තමයි වෙන්නේ. කතන්දරය ඕකයි. හරිද? කතන්දරය සම්පූර්ණයෙන්ම ඕකයි. ඔන්නෝ කතන්දරය වගේ මතක තියාගන්න කියන වෙන වැඩිත් එක්ක. පැහැදිලි කියලා මම හිතනවා හැමෝටම. හරි. ඇති. හරිද? හරිද? හොඳයි. දැන් වැදගත් කාරණා ගත්තාම මේක අපිට දැන් භාවිතයේ වැදගත් වෙන්නේ. භාවිතය කියලා කියන්නේ මෙන්න මේක. බලන්න භාවිතය. ළමයි මේක භාවිතය ගත්තට පස්සේ භාවිතයෙන් මෙන්න මෙහෙම. වර්ධකයක් ලෙස භාවිතය. මුලින්ම අපි ඒක බලමු. හරි. දාගන්න වර්ධකයක් ලෙස භාවිතය. හරි. වර්ධකයක් ලෙස භාවිතයේදී මම ඉන්පුට් එකට දෙන්න ඕන සිග්නල් එකක් මේක ආයෙ විදියට ගන්න ඕනේ කාට. ළමයි මම මොකද්ද කරන්න ඕනේ මේකේ? GS පසු නැඹුරු කරලා තියෙන්න ඕනේ. මෙයා මේ විදිහට නැඹුරු කරලා තියෙන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් අපි ඕක පසු නැඹුරු කිරීම කරන්නේ ළමයි මෙන්න මේ වගේ මැද හරියක හිටින්න. තේරෙනවද? මෙයා GS කියන එකම මැද හරියක හිටින්න තමයි පසු නැඹුරු කිරීම කරන්නේ. මම හිතනවා හැමෝටම මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. සාමාන්‍ය ළමයි මේක අපි වර්ධකයක් ලෙස භාවිතා කරනකොට ට්‍රාන්සිස්ටර් තියාගන්න ඕනේ ක්‍රියාකාරී කලාවේ. හරිද? හරි. ඒක පස්සේ බලමු ක්‍රියාකාරී කලාපේ තියා ගන්න ඕන හේතුව. ළමයි දැන් මම කරන්නේ මොකද දන්නවද? ID දැන් නැඹුරු කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි විභවයක් මම දීලා තියෙනවා. වෙන ඒ විභවය නියතව තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ හතුලින් ධාරාව ගලා එනවා. මේක internal transfer. ඒ අතුලින් ධාරාව ගලා එනවා. දැන් මෙතන මොකද? VGS කියන එක නම් මම මෙන්න මේ වගේ මැද පොට් එකක් කොහේරි තියලා තියෙනවා. එහෙනම් ඒවත් නම් මැද පොට් එකක් කොහෙද තියලා තියෙනවා. එතකොට මෙයාගෙත් මොකද වෙන්නේ? මෙයාමත් දැන් VGS අපි දැන් VS ඉන්න දෙක දාලා තියෙන එකද? මෙන්න මේක මේ හරිය තියෙනවා. මේක මෙන්න මේ හරිය තියෙන එක තමයි වෙන්නේ. ඔක තමයි යා කරා. සාමාන්‍ය සරල දේ ඔක. එයා මෙන්න මේ හරිය පවත්වාගෙන ඉන්නවා දැන්.
යාමේ හරි තියාගෙන අපි මාත ලක්ෂ්‍ය තියාගෙන ඉන්නවා වගේ මේකත් එහෙම තමයි කරන්නේ. දැන් මෙතනින් එන සිග්නල් එකේ මෙන්න මේ පැත්තෙන් යම් කිසි ධාරාවක් ආවොත් කියලා බයට මම මෙන්න මෙහෙම දාගන්නවා. මොකද ඈඳුම් ධාරිත කියලා. මෙතෙන්ට අපි එහෙම තමයි මේ ID එකේ කොටසක් මේ අවුට්පුට් එකට ගිහින් එක විකෘති වෙයි කියන බයට මම දාගන්නවා ඈඳුම් ධාරිත කියලා. පිටිවක් දාගත්තාම ඇති. හරිද? හරි. ඈඳුම් ධාරිත එක දාගන්න. දැන් ඔයාලා බලන්න මේ සිග්නල් එකේනකොට මෙයා මොන්නේ පුරුදු කරලා තියෙන්නේ. මෙයා නෙඹුත් වලදී කිසු නෑ. හසු නඹුරුව කරනකොට ඒකයි මම ඍණ පැත්තට යන්නේ මෙන්න මේ තමයි මෙයා ගත්ත තුරු මෙයා ධන වෙනකොට මෙයාගේ ධන විභව වැඩි වෙනකොට මෙතන මොකද වෙන්නේ? ආ මෙයාගේ ඍණ විභව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මෙයා මෙන්න මේ විදිහට VS එක අදිස්ථාපනය වෙච්ච තරංගයක් මෙයා මේ විදිහට ගොඩනගා ගන්නවා. එතකොට මෙතනින් ඇතුළට දෙන්නේ කවුද? අදිස්ථාපනය වෙච්ච තරංගයක්. අලින් කියන්නේ තමයි අදිස්ථාපනය වෙච්ච විභවයක් දෙනවා. දැන් මොකද කරන්නේ මොකද? මෙතන දැන් මේ විභවය විචලනය කරනවා. විභවය විචලනය කරනකොට හත් දෙක පහ මේ එහෙම හඩ පිළි කරනකොට මොකද වෙන්නේ? හයිඩ් ප්‍රින්සිපල් මොකද VGS වැඩි වෙනවා අඩු වෙනවා. VGS වැඩි වෙනවා අඩු වෙනවා. VGS වැඩි වෙනවා අඩු වෙනවා. ID මෙහෙම 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 බොහෝ උදාහරණ. එහෙනම් ID කියන එක ඔහොම යනවා, ඔහොම යනවා, ඔහොම යනවා. වැඩි වෙනවා, වෙනවා, වැඩි වෙනවා. මෙහෙම මේවා කරන කරන විදිහට මේ නට 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 එනවා. එහෙනම් ඔබ තමයි මේ සරලදී. එතකොට ඔයාලට තේරෙනවද මෙතනින් ගත්තාම VGS කියන එකේනා මෙතනින් අඩු වෙනවා. බලන්න VGS කියන එකේනා අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ ඍණාගේ අඩු වෙනවා. ඍණාගේ අඩු වෙනවා කියලා කියන්නේ වැඩි වෙනවා. එයා වැඩි වෙනකොට ඍණාගේ වැඩි වෙනකොට ඒ ඍණාගේ අඩු වෙනකොට ආයත ප්‍රින්සිපල් වල මොකද වෙන්නේ? අඩු වෙනවා. පල් අඩු වෙනවා මොකද වෙන්නේ? I ධාරාව වැඩි වෙනවා. ළමයි මෙන්න මේ කැලේට ගජු ගන්න ළමයි වැඩි BDD මතකයි කලින් දැම්මා ID RD දැන B DS මට ඕනේ ඕකනේ. එහෙනම් VDS සිග්මන්ට් උත්තර කරන්න ඕනේ ළමයි වගේ BDD වෙන ID RD ළමයි මෙතනදී VGS ධනාගේ අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ පසු නැඹුරු වෝල්ටේජ් තාව අඩු වෙනකොට මෙයාගේ පළල අඩු වෙනවා. ID ධාරා වැඩි වෙනවා. ID වැඩි වෙනකොට මොකද වෙන්නේ? VGS අඩු වෙනවා. VGS අඩු වෙනවා ළමයි VGS අඩු වෙනවා කියලා කියන්නේ මේ මෙතනදිත් එන්නේ මොකද්ද? ඉන්වර්ට් වෙච්ච එකමයි නේද මේ? බලන්න තරංගය මෙන්න මෙයාට අදාළව මෙයාට අදාළව මෙයා එන්නේ, එයාට අදාළව මෙයා එන්නේ. පේනවද? ළමයි එහෙනම් අවුට්පුට් එක මොකද්ද වෙන්න ඕනේ? අවුට්පුට් එකත් ඉන්වර්ට් වෙච්ච එකමයි නේද? අර සරල ධාරාව අයින් වෙලා ඉවර වෙලා අපිට අරයා විතරක් ලස්සනට එන්නද වෙන්නේ. තමයි මොනවද මේකේ තියෙන්නේ? අරක දන්නවනම් හරියට මේක ඇති දෙයක් නැහනේ. මොකදින් දෙමේ? මේක තමයි ලොකු දෙයක් නැහැ. පැහැදිලිද? හරි. මම හිතනවා නම් මුලින්ම තේරෙන්නේ නැති කියලා මේක අරක තේරුණා නම් මේක ඉතින් නැති. මේ සමීකරණේ කලිනුත් තිබ්බා. අර කලින් එකම තමයි. පැහැදිලිද? කලින් එකම තමයි මේක තිබ්බේ. පැහැදිලිද? හරි. හරි. ලියා ගන්න මේක උනම් මේ නෝට් එකක් වලට ඕනේ. නෝට් එක කියලා කියන්නේ නෝට් එකක් නම් දෙන්නේ නැහැ. මේක ලියා ගන්නවද? වර්ධකයක් ලෙස භාවිතා කරනුයේ මොන කලාපයේද? සංතුප්ත කලාපයේදීය. වර්ධකයක් ලෙස භාවිතා කරනුයේ සංතුප්ත කලාපයේදීය. හරිද? වර්ධකයක් ලෙස භාවිතා කරනුයේ සංතුප්ත කලාපයේදීය. පැහැදිලිද? හරි. දැන් බලාගන්න උත්තර. දැන් අපි මම කිව්වා මේ කාර් නැඹුරු කරනවා කියලා කියන්නේ යම් කිසි යගේ පවත්වාගෙන ඉන්නවා. ළමයි. මේකත් ළමයි එහෙම පවත්වා ගන්න එකයි. බාර රේඛාව. හා. හරිද? බාර රේඛාව කියලා කියන්නේ කවුද? නේද? බාර රේඛාව. රේඛාව නේද? බාර රේඛාව. බාර රේඛාව මම ගැහුවා. මේක මොකද වෙන්නේ ළමයි? මෙන්න මේ වගේ තැනක පවත්වා ගත්තාම අවුට්පුට් එකට වෙන විකෘතිය මොකද වෙන්නේ? අවුට්පුට් එකට වෙන විකෘතිය වස්තිනවා. කොහෙද? ලස්සන බාර රේඛාවත් එක්ක පොඩ්ඩක් අවුල තියෙනවා. විකෘතිය වලදී විකෘතිය වලකින්. හරි. දැන් මොකද වෙන්නේ? ළමයි. ගන්නද? VGS වෙනවා. ID මොකද වෙන්නේ? ID වැඩි වෙනවා. මොකද වෙන්නේ? මෙයාට අදාළව ID වැඩි වෙනකොට ළමයි සම්බන්ධතාවයට අනුව මොකද වෙන්නේ? මේක අහුලක් නෑනේ. විකෘති වීමක් වෙලා නෑනේ.
මේක මොකක්ද අපි කියන්නේ බාර කාව කලින් ගහපු ප්‍රස්තාරෙම තමයි මෙයාට අදාළව මෙයා අඩු කරනවා මේ BDS අඩු කරනවා අයි ජී මොකද වෙන්නේ සෑරින් උනා අපිට අවුට්පුට් එක ගහන්න පුළුවන් අවුට්පුට් එක අවුට්පුට් එක තමයි අයි ඩී එක මොකද වෙන්නේ BDS BDS අගේ මොකද කරන්නේ අපි මෙන්න මේ මැද හරි එක දාලානේ තියෙන්නේ අවදීන් ඔදීන් අවුට්පුට් එක අවුට්පුට් එක output එකේ මේ මෙහෙමනේ යන්නේ වෙනා මෙයා මොකද වෙන්නේ BGS ගේ රිනාගේ අඩුවෙද්දි ID වැඩි වෙනවා නේ ID වැඩි වෙනවා නේ වෙනා ඔක තමයි වෙන්නේ ළමයි එන කොහෙවත් මුකුත් වෙන්නේ නැහැ කම්පස් පාටක තියෙන පස් පාටක දැනගත්තා නම් හරි පැහැදිලිද ඉතින් ළමයි ගොඩක් වෙලාවට අරකි වගේ වෙනවා අපි මෙන්න මේ GD එකතු වෙන්න ගොඩක් වෙලාවට ගජ් ඔෆ් දාන්නේ ගජ් ඔෆ් දානකොට GS එකතු වෙන්න දාන්නේ මොනවද කියන්නේ පැහැදිලිද විශේෂ කාරණා නම් ළමයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ කියන්නේ හරිද අර කලින් එකේ ටිකම තමයි විශේෂ කාරණා ටික කම්පයා කරගන්න ඉතින් සිද්ධාන්ත සතහන ඔයා සාදා ගන්න සාමාන්‍යය තමයි ටික ගහලා ඒ ටික චුට්ටක් ඔළුවට දාගන්න කණිකොලේකට ගන්න හරිද කොහොමද මේක හරි හරිද ලොකු දෙයක් නැහනේ කලින් එක හරියට ඔළුවට දාගත්තා නම් තමයි මේකේ මේ ප්‍රස්තාර ටික නැති මේකේ තංශ 180 කලා වෙනසක් වෙනවා හරිද ඔය ටික තමයි දාගන්න තියෙන්නේ හරි ඊළඟට ළමයි මේක හරිනේ දැන් චූටි ප්‍රස්තාරයක් දාගන්න ඕනේ ළමයි චුචු 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 රබ්බන් ප්‍රස්තාරයක් නේ චුටි ප්‍රස්තාරයක් දාගන්න BJT FET BJT FET ළමයි මේක මේ විරුද්ධ ස්විච් එකක් විදිහ මේ මෙලාදී පාවිච්චි කරන විරුද්ධ ස්විච් එකක් විදිහට ධාරාවක් යන්නේ නැහැ මේ වෙලාවේදී මේක පාවිච්චි කරන සංගත ස්විච් එකක් විදිහට පැහැදිලිද දෙමලගන්න BJT FET ඇඳුම් ධාරිතකවල ක්‍රියාවක් කලින් එකේ වගේම තමයි BJT වගේම තමයි BJT මොකද කිව්වද මේකෙන් මෙන්න මෙතනින් මේ IG ගේ මේ කරන්ට් එකක් මෙහෙට යයි කියලා බයයි බයයි ඉරෙන් කියනවා මොකද බය නෙමෙයි යාම වළක්වනවා මොකද එතකොට අවුට්පුට් එක විකෘති වීම වළක්වනවා ඉන්පුට් එක විකෘති වීම වළක්වනවා එතනින් මොකද වෙන්නේ ID ගේ කොටසක් ප්‍රතිදානය වෙත යාම වළක්වනවා ප්‍රතිදානය වෙත යාමෙන් ID ට සිදුවන විකෘති වීම වළක්වනවා හරි හොයලා BJT BJT හරි මුලින්ම අපි යාගම් මේක නම් තියෙනවා හරිද ඔයගොල්ලගේ ටියුට් එකේ තියෙනවා හරිද කම්බඩකල්ල තියෙන ඔක්කොම ටික ලියා ගන්න ඕනේ හරිද ලියා ගන්න ඕනේ චුට්ටක් බලා ගන්න ටියුට් එක ටියුට් එක එන්න ටියුට් එකේ තියෙනවා අමුතුපර NPN N channel මේවා කිරීමක් කරලා තියෙනවා බලා ගන්නකො පොඩ්ඩක් ඒක PN සංදි දෙකක් තියෙනවා NPN එකේ හැබැයි මේකේ PN සංදි තියෙනවද නැහැ PN සංදි එකයි තියෙන්නේ PN සංදි දෙකක් තියෙනවා ඊළඟට මේකට මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙකම යනවා මේකට ඉලෙක්ට්‍රෝනයි කුහරයි යන්නේ දෙකම යන්නේ නෑ එක 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 වර්ගයක් විතරයි මේකට එන්නේ පැහැදිලිද ඊළඟට අග්‍ර 3යි එක හරි මේක පාලනය වෙන්නේ මොනවා එක හයිලයිට් කරගන්න හරිද මොකද්ද මේක පාලනය වෙන්නේ ධාරාවෙන් මොකද මොකෙන්ද පාලනය වෙන්නේ ධාරාවෙන් පාලනය වෙනවා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ මොකද I B ගෙන් තමයි මෙයා පාලනය වෙන්නේ මෙයා පාලනය වෙන්නේ V GS ගෙන් පාලනය වෙන්නේ එතන මෙයා පාලනය වෙන්නේ V GS ගෙන් හරිද V GS ගෙන් තමයි එයා පාලනය වීම වෙන්නේ හරි කලාප තුනයි. එතකොට මෙයා ක්‍රියාකාරී කලාපේ වෙන්නේ මෙයාගේ මොකද? සන්තුෂ්ඨ කලාපය. සන්තුෂ්ඨ කලාපෙත් මම මෙයා ක්‍රියාකාරී කලාපේ විදිහට වැඩ කරා. හරිද? මම විතර හැමලා මෙයාම නෝට් එක අංග සම්පූර්ණව සාදා ගන්න ඇති කියලා. හරි පුතේ. දැන් මේකේ පොඩක් එන්න ඕගොල්ලෝ. අපි මේකට අදාළ ගානක් හදන්න ඕනේ. පොඩ්ඩක් හදන්න නැතුව නම් යන්න එපා. හරි හදන්න පුතේ 137 වෙනි ගාන. ඉක්මනට හදන්න 137 වෙනි ගාන. බලන්න මම උගන්නලා හොඳද කියලා. එවැනි 37 වෙනි ගාන හදන 2019 ඉලව. ඔක තමයි FET වලින් ආපු පළවෙනි රචනා ගාන. හරිද? ඒ කියන්නේ A level ඉතිහාසය ගත්තාම ඔන්න FET වලින් ආපු රචනා ගාන. හරිද? හරිද? ඒක නිසා මේ හදන්න ඉතින් ගාන. හරි වෙනක් කරන්න පාස් පේපර්ස් ටික හදමු. මේ ටික මේක මේ විදිහට මුදලා ගමු. ඉවරයි වැඩේ. හරි. සිද්ධාන්තයන් හදාගන්න ඕනවා. ඔය සිද්ධාන්තයන් නැතුව මුකුත් කරන්න බෑ මේ වර්ධ ක්‍රියාවල් මොවැඩිද? හරිද? ඔයාගේ පාඩුව ඔයා අදාගෙන යන්න.
තමයි මුලින්ම තියෙන තියරි පාට් එකක් ඒගොල්ලන්ගේ නෝට් එකකට අරගෙන හරිද ඒවත් ඕගොල්ලන්ගේ නෝට් එකේ දාගන්න හරිද ඒ කියන්නේ මේක ඇයි මම කිව්වනේ මේක මේ ඇයි මේ මේකකින් පාලනය වෙන්නේ කියලා කියන්නේ මේක පාලනය වෙන්නේ වෝල්ටියතාවයකින් හරිද ඒක මේක එක ද්‍රවයයි යන්නේ එනේ n channel නම් n වල n විතරයි p channel නම් මේ මේ කුවර විතරයි යන්නේ පැහැදිලිද ඒ මොනවා වුණත් මොකද වෙන්න ඕනේ මේවා වීවක් වෙන්නේ එච්චරයි ට්‍රේන් එකෙන් තමයි කොහොමද ධාරාව ඇති වෙන්න ඕන අරක ලියා ගන්න හරිද හරි කරපු නැති අය බලන්න මේවා හිතන්න තමයි ශේෂ ආසන ප්‍රාංශයේ FED ඒක දැවි උපක්‍රම එස අඳුන්වන්නේ ඇයි FED ක්‍රියාත්මක වෙනකොට ප්‍රයෝජන වාහක වර්ග මොනවාද මේ අහන්නකෝ ඇයි මේක ඒක දැව කියලා අඳුන්වන්නේ මොකද්ද මේකෙදි වාහක ඒ කියන්නේ ධාරාව ගෙන යාමට දායක වන වාහක වර්ගයෙන් පදින එකක් විතරයි එක්කෝ ඉලෙක්ට්‍රෝන එක්කෝ කුවර හදා ගන්න. මොකද ඒක හඳුන්වන්න හේතුව තමයි ඒක තියරි වලටත් වැදගත්. ඈ තියරි නෝට් එකකටත් ඒක වාක්‍යයක් විදිහට දා ගන්න. මොකද්ද? ඒ සාධාරණ රාශියේක උපක්‍රම මොනවද? ඒක හඳුන්වන්නේ ඇයි? ඇයි? ඒකේ උපක්‍රම FED. මොකද හේතුව? මෙහි ධාරාව ගෙන යාමට දායකන වාහක වර්ගයේ ඉලෙක්ට්‍රෝන හෝ කුවර වේ. වලින් එකක් වේ. හරි. දායක වෙන්නේ මොනවද වාහක වර්ග? ඉලෙක්ට්‍රෝන හෝ කුවර ඉච්චරයි FED වෝල්ටියතා පාලක උපක්‍රම ලෙස හඳුන්වන්නේ ඇයි මම කියන්න මේකෙ මොකද්ද වෙන්නේ හේතුව මෙහි ප්‍රධාන වෝල්ටියතාවයේ මගින් ප්‍රතිදානය පාලනය කරයි කියන්නේ VGS මගින් ID පාලනය කරයි අන්න එහෙම කිව්වොත් හරි නැත්නම් ප්‍රතිදාන ප්‍රධාන වෝල්ටියතාවයේ මගින් ප්‍රධාන ධාරාව පාලනය කරයි නැත්නම් ප්‍රධාන වෝල්ටියතාව පාලනය කරයි හරිද IDVDGS මගින් IGA ID පාලනය කරයි. රූපේ දැක්කන පරිපථයේ VD 5 වෝල්ට් බව උපකල්පනය කරන්නේ. දැල්ලමයි මේ මේව කරලා තියෙන්නේ. උපකල්පනය කරමින් සොරවුව ධාරාව VGS ගණනය කරන්නේ. සමේ පුතේ ID සහ ඔක්කොම ගණනය කරන්න එයනේ ඉන්න මේවා ඉතින් මේ බලන් බලන් ඉක්මනට මේ GS UI VGS නිකන් මේකනේ S දැන් මේකේ ළමයි කියන්නේ මෙන්න මෙතන මිතුවේ 5 වෝල්ට් නේ 5 වෝල්ට් කියලා කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ ඈ මෙන්න මේ ටික ඔක්කොම කියද මෙතන මිතුවේ 5 වෝල්ට් වල තියා ගන්නවා නම් ධාරණයක් විදිහට අපි හිතමු මේක නිකන් මනස්කල්පිතව මෙයා භූගත කරන්නකො එකෙන් ලේසියනේ අපිට මනස්කල්පිතව භූගත කරන උපක්‍රම තියෙනවා මනස්කල්පිතව භූගත කරලා බලනවා මෙතන මොකද වෙන්නේ කියලා. අයියේ අපිට මේ විභවයන් වලින් දුන්නාට පස්සේ අපි මෙතන බිඳුවයි කියලා හිතනවා. හැබැයි ඇත්තටම බිඳුව නෙමෙයි බිඳුව කියලා හිතලා ගන්න තීරණය කරනවා. බලන්න ළමයි මෙතන බිඳුවක් නේද මෙතන පහයි නේද ළමයි මේක හරහා කීයද? 4යි 5ක් නේ. ඒකට ඒවට නැහැ. මේක හරහා කොහොමාරි 4යි වෝල්ට්. අයියේ 9ක් තියෙන්න ඕනේ මේක හරහා 4යි. එතනම ගේච් ඔෆ් ගාන එකක් නිකන් අරබද වගේ සිද්ධියක් තියෙනවා නේද? හිඳ මම මෙතන පහන මෙහෙම කරලා දැව්වා. එතන මේක හතර නම් මේ ID වන්න බෑද? ආ. මොකද V සමානයි IR. මේක හතරයි I කියලා කියන්නේ මොකද්ද? ID. මෙයා කියේ 2.2 kilo ohm. එතන ID කියේ දෙන්නේ ළමයි 4 බෙදීම 2.2 milli ampere කියලා එනවා. මොන යන ධාරණ. තමයි ID සමාන නම් මොකේද? IS. ඊව මතකද? ඔය කොහොමද වෙනව එක තමයි. ඔක්කොම ඕනේ හරි දැන් බලන්න දැන් වා GS වයන්න නම් මොකද්ද කරන්න ඕන ළමයි IG කියලා ධාරාවක් නැහැ IG සමාන නෙයි IA මේක මුලින් ධාරාවක් ඇන්දි දෙන්නේ හායිට් දෙස් පස්ම වෙනවා තේරෙනවද හරි එන ළමයි IG බිද්ද එහෙනම් මේක මොන ගතයිද මොන ගතයිද මොන ගතයි කියන්නේ එක්කද මොන ගතයි චේන් ගතයි මෙන්න මේ දෙක පැහැදිලිද ඔයාලට ඒක ශ්‍රේණිගත නම් මෙන්න මේ කැලේට ගජොක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේකට ගජොක් දාන්න කැමති දෙයක් කරගන්න. මම දන්නේ නැහැ. මොකද කරගන්න.
හරි මෙන්න මේකට ඇවිල්ලා මේකට ඇවිල්ලා ඔන්න ඔකට කල්චස් දා ගන්න. එතකොට හරි මොකද්ද වෙන්නේ? 9 මේක ගියාම 9 තියෙනවා. 9 තමයි මේක. එතකොට මොකද වෙන්නේ? 10ක් මෙගානේ තියෙන්නේ. නාරා ඔක්කොම මිලියම්පියර් වලින් ගන්න හින්දා 10 තුනින් ගුණ කරනවා මම. මේක කිලෝ කරලා තිය දෙන්නේ. එතකොට i කියලා ගමු මේක තුනින් ගන්න ධාරා පක්ෂා ගන්න බැරිය. හරි ගේම ගහලා මේ ඊට පස්සේ මේ ක්‍රම නම් ගොඩක් තියෙනවා හදන්නේ. මම හදන ක්‍රමය හරිම ක්‍රමී කියලා හිතන්න එපා. මේ GS න්‍යාය එනවා. ඊට පස්සේ මෙතන එනවා මොකද්ද? i s වතාවක් 1 කියලා. දැන් මේ ධාරා ඔක්කොම මම ආදේශ කරලා තියෙන මොනවද? මිලියම්පියර් වලින්. තමයි මේ i s සමානයි මේකනේ. දැන් මෙයා ආදේශ කරන්න පුළුවන් 9 සමානයි 9 කියලා කියන්නේ මේ විදුත් ගාමක බලය. i ධන PGS දැන් හොයන්න තියෙන්නේ ධන ආත් ලේසිකම ඇති. ඔන්න මේක ඇල්ලට දාලා එහෙම ගන්න පුළුවන් කැමති විදිහම හොදන්න. ඔන්න මදුවක් කරගන්න. එතන IG කියන IDට සමානයි. එතකොට මොකද වෙන්නේ? 4 බෙදීම 2.2 mA. mA kilo වලට කැපෙනවා. හරිද? කොහොම එකක් එනවා. තමයි GS වෙනවා. එහෙනම් මේ IG ධාරාව වෙන මෙන්න ලොකු එකටත් දාන්න. එතකොට එනවා 9 බෙදීම මිලියම්පියර් වලින් ඉන්නේ 1000 බෙදීම 2.2. sorry 12.1 ගුණ කිරීම 10 3 මිලියම්පියර් කියලා එනවා. හරිද? 10 තමයි මිලියම්පියර් කියනවා. ඒ ධාරාව i මෙතෙන් ආදේශ කරන වැඩි. මේ සී ගාන සුට්ටක් අර පළවෙනිම ගානින් ඉඳලා වාර සමහර විට වර තින්නේ. සමහරට වෙන්නේ ඩාන් වෙන්න ඇති, ඩූම් වෙන්න ඇති. ඔය හිතන්න එපා ලොකුවට. හරිද? ඒ විතරද අපේ ගානකට තිබ්බේ? හරිම නෝන ගන්න. FET FET දිනව ඈ. FET ගණන් සෙට් එක දැම්මනවා. පසුමිය විභාග රචනා අභ්‍යාස. හරි ඒවා වැඩන්න. හදන්න 88 වෙනි ගාන ඉක්මනට හදන්න. 16 වෙනි පිටු 88 හදන්න. 16 වෙනි පිටු 88 හදන්න. මන්ට 16 වෙනි පිටු 88. 16 88. මන්ට හදන්න. මේක හරි කියලා මම හිතනවා. දැන් 16 වෙනි පිටු 88 වෙනි ගාන. පොඩි කන්සෙප්ට් එකක් තියෙන්නේ මේකේ. මේ මේවත් එක්ක අරවයි මේවයි ලොකුවට පටල ගන්න එපා. කර්චොෆ් දන්නවා නම් එච්චරයි. ධාරා විද්‍යුත් ඒවා දන්නවා නම් එච්චරයි. මට 88 වෙනි ගාන හදන්න. මේ පී චැනල් වල පොඩි ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මෙහෙමයි පී චැනල් වල වෙන්නේ. ඒකට එතනින් ට්‍රේන් එක තියෙනවා නම් මෙහෙම තියෙනවා නම් මෙයා බලා ගන්න ඒක ඇහුරු කරන්නේ. පී චැනල් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයා කොහොමද පසුනඳුරු වෙන්නේ කියලාම. ඒකට GS මෙහෙම වෙන්නේ. මෙයා පසුනඳුරු කරන්න. ඊට කොහොම හරි ළමයි සෝස් එක අපි මේ ධාරාව ගන්න ඕනේ මේ පැත්තට. අනේ ධාරාව ගත්තොත් එහෙම ධාරාව කන්ට්‍රෝල් වෙන ID එකනේ. ඔයාලම ID එකෙන් කන්ට්‍රෝල් වෙන්න නම් අපි වාහක යවන්න ඕනේ සෝස් එකේ ඉඳන් ප්ලේන් එකට. තේරුණාද? S3න් D ට තමයි වාහක යන්නේ. කොහේ ගියත් අතර තියාගන්න එක වාහක යන්නේ S3න් D ට. ඔතන BJT එක නම් වාහක කොහෙන් ගියත් යන්න ඕනේ කොහෙටද? E2
සීයා මේ කියන්න ඕන මොකද්ද S2D ඔයත් ලියාගන්න ඊට පස්සේ එහෙනම් S2D යවන්න නම් වාහක කුහර නම් මේක තියෙන්නේ කුහරට යවන්න නම් එන ධන ආරෝපණය යවන්න නම් මොකද්ද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මම මේ සෝසස් දාන්නේ ඔය දාගන්න මොකද ඕගොල්ලන්ට ඕවා එකපාරට දුන්නාම පැටලෙනවා පොද P channel එකක් නොදී ඉන්න බෑ නොදී ඉන්න කියලා අපි කියන්නේ නෑනේ හරි ඉක්මනට අද 88 වෙනි ගන්න 什么的 සුපිරිම නම් ඇති සමහර වෙලාවට. කැල් එකෙන් සුළු කරන්න අවුල නැහැ සුළු කරන්නේවා. අපි අපිනේ දැනට විභාග වල දිහින් බෑවෝ කරන්න. කෝකරක් කියලා කැලෙක් කියනවා මේ හරි උදේ දැන් බලා ගන්න කියලා දෙනකොට බලා ගන්න හරි දැන් හරියටම බලා ගන්න වැඩ ටික කොහොමද යන්නේ කියලා ඔබ ඇන්ජුට්ටක් ඕනේ මෙන්න කියලා දෙනේ හොඳට අහගන්න අහගන්න එක තමයි මෙතනදී වැඩගත් හරිද බලන්න රූපයේ දක්වන පරිපථය යොදාගෙන තියෙන LED ආලෝකය ආලෝකයේ මොචක ඩයෝඩේ මොචනේ සංතෘප්ත වන අවස්ථාවට පත්වන නිරූපණය කිරීමේ සතුන අවස්ථාව නිරූපණය ඩයෝඩේ හරහා විතදී ඒ ආලෝක විමෝචනය කරමින් දැල්වේ. ඒ කියන්නේ අනිවාර්යෙන් LED එක හරහා කොච්චරක් තියෙන්න ඕනද? දත්ත LED එක හරහා තියෙන්න ඕනේ 2.5 වෝල්ට් තියෙන්න ඕනේ. පේනවද? ආ වෝල්ට් 2.5ක් තියෙනවා. ඒ විමෝචනය කරමින් දැල්වේ. ට්‍රාන්සිස්ටර් සිලිකන් වන අතර ධාරාලාභය දින දිනා නම් 100යි. එහෙනම් අපි මේක දන්නවනේ මොකද I E බෙදීම I B. ධාරාලාභය දීලා. LED යොදා ඇත්තේ පෙර නැඹුරුවක පසු නැඹුරුව වෙන ආකාරයෙන් කුමන ආකාරයකටද ළමයි මේ මොන නැඹුරුවට දීලා තියෙන්නේ එක උඹ ඕගොල්ලන්ට පේනවා මොකද්ද මේක පෙර නැඹුරු කරලා තියෙන්නේ පෙර නැඹුරු කරලා තියෙන්නේ දෙවෙනි එකේ මොකද්ද කියන්නේ ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ වන අවස්ථාවේ LED තුලින් ගලන ධාරාව මොනද ළමයි ට්‍රාන්සිස්ටර් සම්පූර්ණයි කියලා කියන්නේ මොකද්ද ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ වෙන අවස්ථාවේදී වා දැනගන්න ඕනේ දැන් වල අවුට්පුට් එක මතක් වෙන්න ඕනේ. ඒක මතක් වෙන්න ඕනේ මේ සාමාන්‍ය ඔළුවේ තියෙන සංතුප්ත වෙනවා කියන කියන්නේ සංතුප්ත වෙනකොට මොකද වෙන්නේ? IC කියන එක නා මැක්ස් වෙනවා. එහෙනම් ළමයි B TE කියන එක නම් කරේ ඉන්නේ බිඳුවක් වෙන්න ඕනේ මේ වෙලාවේදී. ළමයි මම කිව්ව සංතුප්ත වෙන්නේ මේ වගේ තැන් වල නඩ අපි මේක බිඳුවයි කියලා තමයි කියන්නේ. තේරෙනවද? හරි මේකට ලියා ගන්න. මොකද්ද? එවිට V TE බිඳුවක් A PCE බිඳුවක් A ඒ අනුව 626 ohm හරහා විභව අන්තරය කීයද වෙන්නේ මෙයා හරහා 2.5ක් කිට්ටහම මෙයා හරහා කීයද 12.5 විභව අන්තරය කීයද 12.5 5 වෝල්ට් එන ළමයි IC ධාරා වෙනවා මොකද්ද 12.5 බෙදීම 626යි කියලා එනවා හරි මේක අල්ලගන්න ගණන් හතරම තමයි අල්ලගන්නේ 19.97 මිලි ඇම්පියර් 19.97 මිලි ampere අපි මේවා දැනගන්න ඕනේ VC = බිඳුවයි හරි ඊළඟට මොකද කියන්නේ ඊට දෙක අවස්ථාවේ පාදම ධාරාව කුමක්ද කියලා අහනවා ළමයි ඒ අවස්ථාවේදී පාදම ධාරාව ඔයාට වෙන ගන්න ක්‍රමවේදයක් තිබේද වෙන ළමයි ගන්න ක්‍රමවේදයක් නැහැ තේන්නවද අපි මෙතනදී උපකල්පනය කරනවා මෙන්න මේ වෙලාවේදී තමයි හරිද හරිනේ ළමයි
මේ වෙලාවේදී සී සමාන බිංදුව බිංදුවේ අවස්ථාවයි කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක ප්‍රස්තාර දිගෙන් තමයි මේක මෙහෙම ගහන්න තියෙන්නේ. ප්‍රස්තාර අවබෝධ කරගන්න කියලා කිව්වේ ඒකයි මම. ICIB ප්‍රස්තාරය ගත්තාම එයා මෙහෙමනේ යන්නේ. බලන්නකො. එයා මෙහෙම ගිහිල්ලා තමයි මෙන්න මේ වගේ අවස්ථාවක් නෙමෙයි ය. මෙන්න මේ කෙලවරට ගිය පළවෙනි අවස්ථාවේදී කියලා මම හිතනවා. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී මේ බීටා කියන එක වළංගුයිනේ. මෙන්න මෙතනදී කියලා මම උපකල්පනය කරලා තමයි මෙන්න මේ වගේ අවස්ථාවක නෙමෙයි මෙයා තියෙන්නේ කියලා තමයි හිතන්නේ. එන්නවද? මෙමෙ උඩ කනට වළංගුයිනේ. එහෙනම් එන්නේ වෙනාවේදී කියලා ගන්නවා. එතකොට IB සමාන වෙනවා මොකේදද? 19.97 මෙදීම කීයද වෙන්නේ? 100යි කියලා. එතකොට කීයද වෙන්නේ? 0.100යිනේ. දැන් 199.7 මොනවද? මයික්‍රෝ ඇම්පියර් කියලා එනවා. තේනවද? හරි තුන. ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ වීමට Vin වල අගය කොමන අගයකට වඩා වැඩි විය යුතුද? Vin කීයකට වඩා වැඩි වෙන්න ඕන කියලා අහනවා. තමයි. සම්පූර්ණ වෙන්න නම් මේක තුලින් යන ධාරාව කීයද? I P IB කියක් වෙනවද? 199.7 මයික්‍රෝ ඇම්පියර් යන්න ඕනේ. එනවා මෙයා තුලින් IB ධාරාව එහෙම ගියොත් තමයි මොකද වෙන්නේ? IB මේක වුණොත් එන්න මම දෙන්නේ නේ. හරිද? IB මේක වුණොත් මොකද වෙන්නේ? IC මේක වෙනවා. IC මේක නම් මොකද වෙන්නේ? සන්තුප්ත වෙනවා. එනවා. මෙහෙන් මෙහෙට ඇවිල්ලා මෙහෙන් මෙහෙට ආවාගේ මෙහෙන් මෙහෙට ගිහිල්ලා මෙහෙන් මෙහෙට යන්නයි කියලා මේ කියන්නේ. එහෙනම් වාගෙන් අහන්නේ මේ ඉන්නගේ කීයද කියන එක සිලිකන් ට්‍රාන්සිස්ටර්යක් නේද? ඔව් සිලිකන් වන අතර. එහෙනම් දෙයියනේ මේකට ක්‍රයිජොක් දාන්නකෝ. කරයිනේ. කර කීය දෙන්නේ. ක්‍රයිජොක් දැම්මහම ඔයාට ඔන්න හිතන්න පුළුවන් ද වී ඉන්නගේනේ. වී ඉන් කියන්නේ මොකද්ද? මෙතනදී අපි දාන්නේ මොකද්ද මේ මෙයාව අපි මොන නැපුරුදි කරන්න ඕනේ? පෙර නැපුරුනේ කරන්න ඕනේ. කර වී ඉන් එක අපිට ක්‍රයිජොක් දාන්න පුළුවන්. හරිද? වී ඉන් එක අහුම වෙනවා කියලා හිතන්නකෝ. කොට ඉබෝ නැක්මන්නේ තියෙන්නේ. එහෙනම් ගත්තා. කොට 25 කිලෝ කෝගනයිදී ආදේශිකව දානවා යන්නේ මේ 10.3 මේක ගුණ කරනවා කීයයිද 199.7 ධායරින 6යි ධන 0.7යි දෙන්නෝ හරිද ඔබ තමයි එන්න ඕනේ උත්තරේ ඔබට සම්සුත්ත වීමට 199.7 ගුණ කිරීම 25 ගුණ කිරීම 0.1 5.6 6.9 2.5 ඉතින් අර ඔබ තමයි 5.7 වෝල්ට් කියන උත්තරේ දීලා තියෙනවා. තේරෙනවද? හරි මම හිතනවා මෝටර මේක තේරෙන්නේ නැති වැඩේ ගොඩ හරිද? වැඩේ කිසිම අවුලක් නැහැ. දැන් ෂේප් ගණන් දැන් කීපයක් හදලා තියෙන්නේ. දැන් ට්‍රාන්ස්ෆර් පුළුවන් ඔයාට. ඒක ගැන බය වෙන්න එපා. ඕන ගණන් ගන්න ඕන ගණන් කරන් හදන්න ටියුට් එකේ තියෙන ගණන් හදන්න දැන් මේ ගණන් අරගෙන හදන්න මොනවද මේ අර අපි අහලා තියලා තියෙනවනේ ජේෆෙට් වලට අදාළව ගණන් කීපයක් දුන්නා මේ ටික නැහැ නේද බලන්න ජේෆෙට් වලට අදාළව අන්තිම හරිය ගණන් ටිකක් තියෙනවා මේ ඔකේ හදන්න ඔයගොල්ලෝ 104 වෙනි ගාන හදන්න ඔන්න ගණන් ටික හදාගෙන ඉන්න මේ 104 වෙනි ගාන පරිග හදන්න මේ වැඩේ ගොඩ හරිද බය වෙන්න දෙයක් නැහැ කිසිම මේ සැකයක් නුත් තියා ගන්න එපා මේකට අදාළ ට්‍රාන්සිස්ටර් වැඩේ ගොඩ හරිද මම හිතනවා හොඳ සිද්ධාන්ත සටහනක් ඇති කියලා හැමෝටම වැඩේ ගොඩ දාමු කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා හරිද ඊට පස්සේ අපිට කරන්න තියෙන කාර්කාත්මක වර්ධන කියන එක හරිද ඒක පස්සේ මම වැඩේ ගොඩ බය වෙන්න එපා නෝට් එක හරියට තියා ගන්න නිතර නිතර බලන්න නිතර නිතර ගණන් ටික හදන්න හරිද එතකොට මේක ගැන සම්පූර්ණයෙන්ම ඔයාට සැකයක් තියා ගන්න දෙයක් නැහැ. එහෙනම් ට්‍රාන්සිස්ටර් මෙතනින් ඉවර වෙනවා.